ඔසුලඟින් මැසි සේනාවට යන්න නොදෙන්න තරම් ඉවසීමක් නැති ජාතියක් බවට අපි පත්තුනේ කොහොමද? එයාලත් මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ නේද? අනම්මනම් කතන්දර ඕනේ නැහැ. ඉවසීම නැතිකම නිසා තමයි වෙන තරමක් කරදර අපිට උනේ. හැබැයි රටක් වශයෙන් ඉවසීමෙන් සොයම් පෝෂිත වන්න නම් කරන්න පුළුවන් දේවල් අපේ වටේ තියෙනවා. අංක 1. ක්‍රිකට් මැච් බැලීම. මේ ලයිස්තුවේ උඩින්ම ඉන්න මීට වඩා වැදගත් සහ ප්‍රායෝගික හේතුවක් තියෙනවා නම් ඒ සමාන්තර විශ්වයක ලංකාවක වෙන්න ඕනේ. මොකද කියනවා නම් හොම්බෙන් යනවා කියලා දැන දැන දතකට මැදන් මේ බෝල පාස් කිරිල්ල බලනවා කියන්නේ අදහන්න වටින දෙයක් නිසා. හැබැයි ඉතින් ඒ දවස්වල ක්‍රිකට් කියන්නේ කොහොම හරි හાર્ට් ඇටැක් එකක් එක්කම අමුතු ත්‍රිල් එකක් ගෙනත් දුන්න ක්‍රීඩාවක්. ඒකටත් එක්ක දැන් තමයි උදී ජනතාවක ඉවසීම වඩවන මලහත්තිලව්වක් වෙලා තියෙන්නේ. දේශපාලන ජවුසම්, ක්‍රීඩකයින්ගේ කෝලම් ඔක්කොම බලන එකේ ඉවසීම නැතුව වෙන මොකක් ප්‍රගුණ වෙන්නද? අංක 2. මෙගා ටෙලිනාට්‍යයක් බැලීම. සතියකට එක දවසක් විතරක් යන ටෙලිනාට්‍යක අනිත් කොටසෙන් එක සතියක් බලන් ඉන්න එක ඉවසීම කියලා තමයි හිතාන හිටියේ. හැබැයි ඊට පස්සේ මේ මෙගා ටෙලිනාට්‍ය කියලා එකක් ලංකාවට පහළ වුණානේ. හැමදාම පෙන්නුවත් ඉවරයක් පේන්නේ නැති නිසා ඒ නොපෙනෙන අවසානයේ දක්වා ඉවසන එක නම් අම්මපා හෙනට ඉවසීම පුරුදු කරවන්න පුළුවන් එකක්. බලන්න පටන් ගත්ත නිසා නොබල ඉන්න බැරිකමට කරනවා මිසක් මොන මගුලක්ද කියලා දමල ගහන්න නැතුව ටීවී එක ඉස්සරහට වෙලා ඉවසන්න පුරුදු වෙන්න පුළුවන්. අංක 3. කොට උඩ බස එක ගමනක් යෑම. ඉවසන දනා ලංකාවේ බස් එකක කිව්වටත් වැරදි නෑ ඉතින්. ඒ තරමටම ඉවසීමක් බස් එකකින් එක ගමනක් ගියාම ලැබෙනවා. නිකම්ම නිකම් බස් එකක ගියාට හම්බෙන දෙයක් නෑ ඉතින්. ගැම්ම එන්න නම් යන්න ඕනේ ඩීසල් වෙනුවට ගොළුබෙල්ල ගහන ඒවයේ. උදාහරණයක් දෙනවා නම් ඉතින් ලංකාවේ දෙන්න පුළුවන් හොඳම එක තමයි 154 කිරිබත් ගොඩ අඟුලාන බස් එක. සාපේක්ෂව කෙටි දුරක් යන්න මේ බස් එක ගන්න කාලයේදී ඕන නම් අටමස්ථාන සොළොස්මස්ථාන ටික බලාගෙන එන්නත් පුළුවනි. අංක 4. රජයේ කන්තෝරුවකින් වැඩක් කර ගැනීම. මේ අනිත් එක වැඩක් කරගන්න හිතනවා නම් කුකුලත් අතේ තියාගෙන යන්න ඕනි. ඇයි ඉතින් කීයට කොහොම ඉවර කරගෙන එන්න පුළුවන්ද කියලා කවුරුත් දන්නේ නැහැ. වන්දනා ගමනක් යනවා වගේ තමයි මේක කරන්න ඕනේ. ඊටත් වඩා මේ ඔෆිස් වලට අලුතින් පත්වෙච්ච ළමයින්ගේ කැටයම් බලබල ඉන්න වෙන එක. බුදුම්මේ තණ්හා රති රඟා වගේ තමයි වැඩ. වැඩේ පැත්තක තියලා එන්න හිතෙන්නේ එහෙම නොවන කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න ගියාමයි. හැබැයි ඉතින් ඉවසීම ප්‍රගුණ වෙන නිසා මෙත් වඩා ඉන්නවා අපිත්. අංක 5. විශ්වවිද්‍යාල ප්‍රවේශය. ඔතන ප්‍රවේශය කිව්වට උසස් පෙළ ප්‍රතිඵල එනකන්ම ඔය සිතේම තමයි. ජීවිතයේ හොඳම කාලේ අවුරුද්දක් හමාරක් නිකරුණේ ගත වෙනවා මේ නිසා. ප්‍රතිඵල ආව කියමුකෝ, මොන පාඨමාලාවටද තේරුණේ කියලා හිතාගන්න යන කාලයේ වනගත වෙලා බවුන් වැඩිය නම් ඇත්තමයි ජීවිතේටත් වියුත්තක් වෙනවා. ගම්වල ඉන්න රොයිටර් රැන්ටිලා නෑදෑයෝ එක්ක හෙට්ටු වෙවි මේ ගෙවන්න වෙන දුෂ්කර කාලය ඉවසීම වැඩි දියුණු කරගන්න කියාපු එක. අංක 6. ඡන්ද ප්‍රතිඵල. මේකත් ඉතින් විභාග ප්‍රතිඵල එනවා වගේ තමයි. මේකෙ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඡන්ද පේන්න බෑ වගේ කතන්දර කියවන අයටත් ඉවසීමේ සීමාව ඉක්මවන්න මහරෑ 12 පහ වෙලත් එක ප්‍රතිඵලයක්වත් ආවේ නැත්නම් පුළුවන් වෙන නිසා. දැන්නේ කියලා හිතන් හිටියට නැහැ. S2ත් පොඩි කර කර ඇහැරගෙන ඉන්නේ ඉවසීමෙන් එක ප්‍රතිඵලයක් හරි බලලා නිදාගන්න. අංක 7. අලුත් අවුරුද්ද ෂොපින්. නත්තල් කාලේට අලුත් අවුරුද්දට වෙන ෂොපින් කියන්නේ ඉවසීමේ නහරයක් පුපුරලා වුණත් යන්න පුළුවන් තරමේ අවදානමක් තියෙන වැඩක්. ඇඳුම් ළඟට ලං වෙන්න, ඒක ඇඳලා බලන්න, කැෂියරකට ලං වෙන්න කියන මේ තුන කරන්න කල්ප අවසානය වෙනකන් උනත් ඉන්න පුළුවන්. ඒ මදිවට කඩවල වැඩ කරන උදවියගෙන් ඉස්පාසුවක් නැ නිදහසේ එකක් තෝරගන්න. ආපහු කාලේ ආපස්සට ගිහිල්ලා කොලාතු ටිකකින් විලිවහ ගන්න තරම් ආවේගයක් ආවත් ඉවසීම කියන්නේ මේකෙම කොටසක් නිසා හැම අවුරුද්දකම ඔය ක්‍රියාදාමය සිද්ධ වෙනවා.
ඉතින් තවත්ම වෙනතොරතුරු ලැබසැනින් ඔබ වෙතට ගෙනීමට අපගේ channel එක තවමත් subscribe කර නැත්නම් දැන්ම subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. සුබ දවසක්.